මම විශක්න ෛද්‍ය ජG. චමල් සංජීව වෛද්‍යහා සිවිල් අයිතිවාසිකම් පිවන්ඳ ෛදවරුන්ගේ ෘත්තිය සමති සන්ධාන, සභහපතති ඒ වගේම සෞඛ්‍ය ෘත්තිිකන්ගේ ජාතික ව්‍යාපාරය සමකැඳවුම් කරු. පහොගේ අවුරුදු දෙකර කාලසීම මුනුල්ලේ අකණඩවම දුර්වල දේශපාලසාහ පරිපාලන තීරණ හින්දා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය, ක්‍රමාණුකලෝ බිඳ වැටෙද්දී, ඒවා සම්බන්ධව සංවේදී නැති. දේශපාලන සහ නිල්ධාරීවාදී යාන්ටනය අකන්ඩවම මේරටේ අතිවිශාල මුදල් ප්‍රමාණයක් නාාස්තකරමි මින්න්නව. අපිදකි නෝ සෞඛ්‍ය ේකම්වරයා පසුගේද ලිපියක් නිකුත් කරනවා, රෝහල්වල කළුකොඩිදානපා කියලා කළුකොඩි දැම්මතින් රෝගින්ගේ මානසිකත්තයට ඒක බාධාවක් වෙනවා කියලා. හැබැ මේ සෞඛ්‍ය ලකම්වරයා අෞ්‍යද හිඟයට සංවේදී නෑ. සදි හලයාමනිසා රෝගීන් औෂධටික මලදීකන්න බැරවීම ගැන සංවේදී වෙන්නේ නෑ. දීವ ඩಿ ರೋගಿන් අವශක ಇන්ಸසි ින් ටික නෑ කට රೋගීන් නೌසදටික පිළිකා රೋගීන් නෞසදටික අද නොමති වෙලා තියෙනවා. මන්ද පೋෂ තත්್ತය, වගේම තමයි ට්‍රිපෝසාදිය බෙදාාදීමේ කටයුතුවලට මේ සෞඛ්‍ය ේකම්වරු සංවදී වෙන්නේ නෑ. එනං සෞඛ්‍යපද්ධතියේ තියන තමන්ගේ අතින් වෙලාතියෙන වැරදිහින්දා. මේරටේ අතිමහත් බහුතරයක් ජනතාව පීඩාවට පත්වෙන්නේ. ගැ ීඩාවට පත්වෙලයින්න මානසි තත්වය ගැන සංලදී වෙන්නති සෞ්කෙලේකම් කියවා මේවට විරෝධය පල කල්ලා කළුකොඩි දැම්මතින්නන් රෝගිීගේ මානසිකත්වය අඩාල වෙන්න පුළුවන් කියලා. අපි දැන් සෞඛෙලේකම් වරයට කලුකොඩි නෙමෙයි සුදුකොඩි පෙන්වන සිුදුවීමත් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේ මන විට අපේ පසුගිය අවුරුද්ධය මැයි මාසේ කෝප් කමිටිුවේ දී මේ රටේ අවෂධහිගේ ගැන කතා කරන අවස්ථාවේදී. औෂද හින්ගේ ඇතිවෙන්න එක හේතුවක් විදිට සෞඛ්‍යමාත්‍යන්සේ බලධාරින් පෙන්නල දෙනවා සෞඛ්‍යමාත්‍යන්සේ වෛද්‍ය සැපයුම් මේකකේතියෙන පරිගනක පද්ධතිය, औෂධ සම්බන්ධ මෙහිවුම කරන පරිගණක පද්ධතියේ අඩුපාඩු නිසා තමයි औෂධහිගේය කල්තිය අඳුනාගෙන ඒව නිවර්දි කරන්න බැරිවෙන්න කියලා. ඒවගේ මේ වාඒ කෝප් කමර ජනාවරණය වෙනවා දැනට ක්‍රාත්මක වන අऔෂද සම්බන්ධ වන පරිගණක තොරතුරු පද්ධතිය මිලියන හැත්තාවක් වියදම් කළ සකස්කරපු බවත්, බහුගගේ කාලසීමා මුළුල්ලේ විශාල බුදල් ප්‍රමාණයක් ගවල තියන බවත් හැබැයි බලාපොරොත්තුවන ප්‍රතිඵල ඒ පද්ධතියෙන් අත්පත්වෙන්නේ නැති බව. ැ ඊට පසේ ඔවන් මොකද කියන්නේ ඔවුන් මකද කරන්නේ. මේ සම්බන්ධ ඔවුන් අලුත් පද්ධතියක් ස්ථාපනය කරන්න ඕන කියන නිගමනයට පැමිණෙනව. ඇද ඒ සම්බන්ධව නිගමනය කරලා. මේ පද්ධතියේතින අඩ පාඩු හින්ද ඔුන් කොඹ විශ්වවිද්‍යාලයෙන් යම් වාර්තාවක් ඇැඳවනවා ඒ තමයි ජැනට පවතියන පද්ධතියේ ක්‍රියාකාරුත්්‍යය සම්බන්ධෝ. ත මේ තමයි කොළඹ විශිද්්‍යාලයේ පරිගණක තාක්ෂණය එකකේ මගින් සෞඛ්‍ය අමාත්‍යන්සේ විස්්සයි විසි දෙකවුරුද්දේ මයි මාසය පමණවන විට ක්‍රියාත්මක වෙච්ච අෞෂ්‍යධ සම්බන්ධ පරිගණක පද්ධතිය සම්බන්ධ ලබා දෙන වාර්තාව. මේ වාර්තාව පිටු හැත්ත හතක් සමන්විත වෙන තුර හැත්තහත්ෙන පිටුවෙන් මේ වාර්තාව අවසාන වෙන. ඒ ඔවන් කියනවා දැනට පවතින පද්ධතිය සාර්ථකත්වයෙන් ක්‍රියාත්මක වෙන අතරේ. ඒක තින අඩුපාඩු. ඒක තියෙන යම්යම් දුර්වලතා මගහරවාගෙන නිවර්ධ කර ගැනීමට අවශ්‍ය කරන පියවරගන්න කියලා මේ කොළඹ විශ්විද්‍යාලයේ වාර්තාව සඳහන්න න. ඇැබැ පුදුම දෙයක් නව සෞඛ්‍ය මාත්‍යහසි ඇතුළේෙදී. පිටු හැත්තහතක් තියෙන මේ ඒවගේම පරිගණක ලොක්ක්‍රමයට සකස්කරබ මේ වාර්තාවට ක. මේ සම්බන්ධ අවබෝධයක් නැති කවරුන් හෝ නිලධාරිවරයක් ්‍යාජලේකනයක් කූටලේකනයක් සකස් කරලා මේ වාර්තාවේ පිටුගාන හැත්තහත පිට හැත්ත අතක් බවට පත්වෙනවා. අන්නේ හැක්ක අටවෙි පිටුවේ කියනවා. මේ දැන්තියන පරිගනක පද්ධතිය නෙමේ අලුතෙන් පරිගණක පද්ධතියක් ස්ථාපිත කරන්න පුළුවන් හොඳයි කියලා. දැන් සෞඛ්‍ය ලේකම්වරයක්න්න මේ හැත්ත අටවෙනි පිටුව අමුුණපු නිලධරය ගැන. කූට ේඛනය සකස්කරපු නිලධාරිය ගැන මේ ව්‍යාජ ලේඛනය සකස් කරලා සෞඛ්‍ය මතිවරයාසා කැිට් මණ්ඩලේ නොමගැවීම ගැන පරිීක්ෂණයක් කරාද නෑ ඒව කරන්න ඔට හයියක් නෑ. ද ඊට පස් යොකක්ද වෙන්නේ. කොළම විශ්වවිද්‍යාලෙන් ලබා දෙෙන මේ වාර්තාාව නොසලකා හරිමින් ඒ ගැන කිසුන්දු සඳහනක් කරන්න ඇතුව සෞඛ්‍ය අමාත්‍යන්සය විස්්සයි විසිද්කේ ජනවාරි මාසය දහනම් වෙනිදා කැබිනට් පට්‍රිකාවක් යොමු කරලා අවසර ගන්නවා. අලුතෙන් පරිගණක පද්ධතියක් සෞඛ්‍ය මාත්‍යහන්සේ වෛද්‍ය සැපි ුම්ම එකකේට අවශ්‍ය බව. ත්‍රපි දකිනවා දැන් පරණපද්ධතියේ තියෙන අඩුපාඩුකම් නිසා අලුතෙන් පද්ධතියක් සකස්කර නවශ්‍ය භ අනාවරණය කරනවා. පරණපද්ධතිය අක්‍රිය තත්ේ නැත්නම් බලාපොත්තයෙන ප්‍රතිඵර ලැබෙනෑ කියලා කෝප්කමටු ඇද කියනවා ඒ සඳ මලියන හැත්තාවක් වියජංගච්ච බවත් මාසිකව මිලියන පහගානයේ, අක නඩත්තු දීමා ගවෙන බවත් කියනවා. ඒවෙලාවිදදිේ කෝප් කමටිේ ඉන්න ආචයිල් හසු සිල්ල මැත්තුමා කියන. ඉත්ස ක්‍රයිම් කියලා කියනවා. ඉත්ස ක්‍රයිම් මේක මූල්්‍ය අපරාධයක් කියලා හර්සු සිල මැත්තුමා කියනවා. ඊට පස්සේ සෞඛ්‍යමාත්‍යන්සේ මේ වාර්ය කැබිනට පට්‍රිකාමත පදනම් කරගෙන මකද වෙන්නේ අලුත් පරිගනක බෘදුකාන්ගයක් අවසධ සැපියීම සඳහා සකස්ක්‍රීම්ට අවශ්‍ය කන ටෙන්ඩර් කැඳවලා ඒ එක්තරා. ජාත්‍යන්තර සමාගමක් ැයි කියට කණ්ඩායමකට බාර දෙනෝ. තර ඒකේ වටිනාකම මිලියන හත්සේයක්. මිලියන හැත්තාවක් වෙච්ච තමන්ට ක්‍රියාත්මක කිීමේදී අඩුපාඩු තියෙන බව කියන අවෂදිහින්ගේ ගැන තොරතුර අනාවරණය කරගන්න බැරි වන බව කියන අවුරදු හතක් අටක් අණ්ඩවම ක්‍රාත්මක වෙච්ච පරිගණක පද්ධතිය වෙනුවට මිලියන හත්සිය කැස්තමේන්තුවක් සයිතව ඔවුන් නව පරිගනක පද්ධතියක් සකස් කරන්න. ජාත්‍යන්තර සමාගමක් ැයි කියන හැබැයි වෙබ් අඩවි වලහරි ජාත්‍යන්තර සඳහන් වලහරි, Google අඩවි වලහරි ජාත්‍යන්ත හිස්ට්‍රියක් ඉන්ටර්නෙසනල් හිස්ට්‍රියක් පෙන්නුම් කරන්නේෙ නැති. යම් සමාගමකට මේ ඇස්තමේන්තුවට අනුව ඔවුන් ටෙන්ඩරේ ලබා දෙනව අලුත් පරිගණක පද්ධතියක් සකස් කල්ල බාර දෙන්න. ඒකෙ දළ ඇස්තමේන්තුව මිියන හත්සියයක්ක්. ඇතවරට හිරු නාලිකාවන සෞඛ්‍යමතිවරයාගෙන් මේ සම්බන්ධව විමසීමක් කරාම. පග පරණ පරිගණක පද්ධදිීර ොද කරේ. වැල කෝප් කම්මිටේජ කියනෝ පරන්න පරිගණක පද්ධතිය සාර්ථක ප්‍රතිපඵල දෙන්න නෑ කියලා ගියවෞර්දය මැ මාසේ. එතකට සෞඛ්‍යමතිවරයා කියනවාන්න මේේ දීට. සංගම මේට මබ බ අපිවේ ඇ මේ සෞකය කැන තනිකරම දේට මත දත්තමතකක්ගමන් කර එක ඔවන් දපන දහසම කද කියලා. බවකිව ස්වස්ථා කියන කිය.

දැනට ක්‍රාත්මක වෙච්ච අෞෂධ සම්බන්ධ පරිගනක පද්ධතිය භාවිතය නිවත් කළ බව. තොර සෞඛ්‍යමතිවරයාගෙන් අපි යහනවා මේ මොහොතේත් සෞඛ්‍යමාත්‍යන්සේ යටතේ සියලුම රෝහල් පද්ධතිවල අऔෂධ සැපියුම් ඒකවල මධ්‍ය සැපියුම් ඒකවල ක්‍රියාත්මක වෙන්නේ සෞඛ්‍යමතිවරව භාවිතයෙන් ඉවත් කරපු බව කියන තොරතුරු තාක්ෂණ පද්ධතිය බව ඔබ දන්නවද. තර ගියවරුද ඔක්තුම්බර් මාසය වනට අක්්‍රාතත්වයට පත් කල යුතු. භාවිට නිවත් කළ තු ව කියන මේ පරණ අෂධ සැපියවම් පද්ධතිය අද දක්වා අකන්්ඩවම ක්‍රියාත්මක වෙනවා සෑම මාසයකමේ අදාල දීමන නඩත්තු දීමා මිලියන පහ බැගින් ගෙවවින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. යත අලුත් සෞඛ්‍ය තොතුරු පද්ධතිය මිලියන හත්සියයක් වියදම් කරන පද්ධතිය හදුන්නා දීමක් කරනවා හැබැයි දැන් අපට අනවරර්ණය වන කරනු තමයි මිියන හැත්තාවක් විය දම් කරල සකස් කරපු. අෞෂද සැපියුම් පද්ධතිය වෙනුවට හනුන්නාදේපු අලුත් औෂධ සැපයුම් පද්ධතිය, ඒ අෞෂද සම්බන්ධ තොරතුරු සැපයුම් පද්ධතියත් බලාපොරොත්වන කාරයක්ක්ෂමතාව පෙන්න්නන්නේ නැති බවදැන් හෙළිවෙමින් පවතිනවා. ත්‍රේකෙ ප්‍රතිපරයක් විදියට සෞඛ්‍ය ලේකම්බරි අපහෝගිය කාලේ දිගින් දිගටම අදාල සමාගම්මතර ලිපිනිකුත් කරමින් කියනවා. තවදුරටත් පරන්න අඖෂධ සැපුම් තොරතුොරු පද්ධතියේ සේවය සෞඛ්‍ය අමාත්‍යන්සේර ලබා දෙන්න කියලා. මෙතන හතර බේරි කතාවක්. කෝප් කමටියුද කියයනවා පරණ පද්ධතිය වැඩකරන්න නෑ කියලා. ඉඩ පස්සේ සෞඛඛලේකම්වරයා මක්කන්්ඩවම මිලියන පහාගානෙ මාසිකව නඩත්තු දීමනා ගෙවමින් පරණ අවසද සැපියුම් පදධතිය අවශ්‍යයි කියලා තාවකාලිකව ය අදාල සමාගම දැනුවත් කරමින් ලිපි නිකුද කරන. ඒ වගේම තමයි මිියන හත්සයක් වියදන් කරලා ස්ථාපිට කරපු නව අෞෂද සැියුම් සම්බන්ධ පරිගණ පද් තියනුත් බලාපොරොත්්‍යෙන ප්‍රතිඵාල ලබෙන් නති බව ඇස්තමෙන්න්තු සකස්කිරීම, අඩු පාඩු තියෙන බව අස්මේන්තු සකස්කිරීමේ දී, අනාගතේ අශක නෞෂද හින්ගේ සම්බන්ධ තොරතුරු ලබාගන්න බැරිවෙන බව ැන් අऔෂදවේදීසා රහල් පදධති ඇතුෙන් වාර්තාාව වනවා. දැං සෞඛ්‍ය මාත්‍යන්චි සිද්ධවෙනවා අරපු. පරන වෂද සැපියුම් සබන්ධ තොතුරු පද්ධතියයි අලුත් තොරතුරු පද්තියයි කියන මේ පද්ධති දෙකම තියාගෙන ජරමරේ වැඩිකරගෙන නූල් බෝලේ පටලවාගෙන තමයි ඉන්න.ඇද අපි දැක්ක කෝප් කමිටුව හමුුවේදී සෞඛ්‍යමාත්‍යංශයේ නිලධාරීන් අනාවරණයක් කලේ සත්‍යය තොත්තුරමද ක කියර ජම් ප්‍රශ්යක් මතු වෙනවා. මොද ගියවුරුද්ද මයිමාසය වනවිට අසාර්ථක බව කියන. සද සැපිීම සම්බන්ධ එවකට තියෙන දේශය වශය නිෂ්පාදනය කරපු පරිගණක පද්ධතිය. අද දක්වාම ස්ථාපත කල්ලා ඒ ප්‍රතිස්ථාපනය කළ අළුටෙන් පදධතියක් සකස් කරගන්න සෞඛ්‍ය මාත්‍යස අසමත්්‍යෙන. පැරණ අසාර්ථක භාව කියපු පද්ධතිය වෙනුවට ඊට වඩා ගුණාත්මක භාවේ ගිහල ප්‍රමාණත්මකසා වැඩි ප්‍රතිඵල ලබාදනෙන औසද සබන්ධ තුොරතුර ද්ධතියක් ස්ථාපිට කරගන්න දැන් අවරුද්දක් ගිහිල්ලත් ෞඛ්‍යමාත්‍ය ඇසමත්තවෙලා තියෙනවා. ිියන හත්සියයක් වියදං කල්ල සකස් කරපු ඒ අලුත් අවසද සම්බන්ධ තොරතුල් සපුම් පද්ධතිය සාර්්‍රකත්වය දැන් ප්‍රශ්ට සහගත වෙලා තියෙනවා. එනං මිලියන හත්තව වෙනුවට මිලියන හත්සයක් වියදං කල්ල ගෙනාපපු පද්ධතියේ ක්‍රියාකාරරිත්‍යය දැ ප්‍රශ්න සහගත වෙනවා. ඒ සම්බන්ධයේදී අප තවත් සඳහනක් තියෙනවා. ඒ තමයි විශේෂයම දෙර්ණනාලිකාවට පැමණිලා මේ සම්බන්ධව ප්‍රකාශයක් කරනවා. සෞඛ්‍ය මාත්‍යන්සේ දෙරණ නාලිකාවත් ශ්නේ සම්බන්ධ හෙළිදරව්වක් කරන. ඇතට දෙන නාලිකාවේ කරන හහිළිදරවේද සෞඛ්‍ය මාත්‍යාන්සින් අතිරේක ක ේකම්බරේ ඉතාමත්ම පැහැදිලුව සඳහන් කරනවා පරණ පද්ධතිය. ක්‍රාමක වෙන්නේ නැති බව එතක මේ දෙරණ නාලිකාවටත් ඇවිල්ලා පරණ අවෂධ සැපයුම් පද්ධතිය සම්බන්්ධ තොරතුරු පද්ධ නිපර්්දි ක්‍රාත්මක වෙන්නේ නැති බවත් එක වෙනස් කරන්න ඕන බවත් සෞඛ්‍ය මාත්‍යන්ශයේ ලේකම්වරු පවසනෝ හැබැයි අදදට ක්‍රියාත්මක වෙන්නේ මේ පරණ පද්ධතියම තම ඒනම් දෙරන නාලිට ඇල් රු නාලිකාවට ඇල්ලා වෙන්න ෘහවාහන නාලිකාවට වලල්, ඇල්ල ෞඛ්‍ය මාත්‍යයන්සේ ලේකම්වරු සෞඛ්‍ය අමතිවරු විටිං විට පරස්පර විරෝධී තොරතුරු පවසමින් මේකරගෙන යන ජාවාරම මොකද කියලා හෙලි කිරීමේ වැදගත්කමක් තියනවා. දොර එක පැත්තකින් පරර්ණ පද්ධතිය ආසාර්ථකය කියයන ඇැබයි පරණ පද්ධතිීමම. ල පාඩු සස්කරගන ාත්ම කිරීම වැදගත්කම කොම විශවවිදාලය පෙන් නුම් කරන. ඒ අතර හදිසේ මිලියනහත්සියක ව්‍යාපෘතියක් විදියට අලුත් පරිගන පද්ධතියක් සකස්කිරීම සඳහා ක්‍රියාවල්ලක් ක්‍රියාත්මක වෙන. ඒ අුතෙන් මලියනහත්සියයක් වියදන් කරලා ඇස්තමේතුගත කරලලා හනුන්නාාදන පද්ධතිය සාර්ථකය නැති බව නත්තයික සාර්ථකත්තයයන් ප්‍රශ් සාගත වෙලා තිය නිසා සෞක ලේකම්මවරට සිද්ධ වෙනවා. න පද ලත් පදති දෙකම තියාගෙන යන්න. බි ජනාජිපතිවරයායටට කියන කරුණා කල්ලා, මේ අවසද සැපියීම සම්න්ධ ොරතුරු පද්තියේ ඇත්ති වෙලා තින ව්‍යාකුලතාවය ගැන වහම විමර්ශනයක් ආරම්භ කළ යුතුයි. මේ අසාර්ථකත්තයට පත්තමින් පවතින නිිපාද්දි ස්ථාපනය කරල්ලා තොතුරු හොයාගන්න බැරිවිදියට අලුත් පද්ධතිය ඇතුළේ. ිියන හත්සියක මුදල මේ පරිගණක පද්ධතිය නිසිවිශ්ලේෂණයක් කරලා ය අවශ්‍ය කරන ප්‍රමිතිගත සාහතතිකය ලැබෙනතුරු ගෙවීම් වලක් වන කලා පිල්ලීමක් කරනවා. මදේෙම නැත්න වෙන්නේ මේ සම්බන්ධ විගනයට භාජනය වෙලා විධ ආකාරයේ ප්‍රමාධ්‍යන් ලක්කුණත් අවසානයේදිම මේ නාස්තිවෙන්නේ මේ රටේ මහජනතාවගේ බදුමුදල්. මිියන හැත්තවක් නස්ති වුණනං පාර මිලියන හත්සියයක් නාස්තතිවරණ වෙනවනක් ඒ වලක්වා ගැනීම ජනාජිපතිවරයාගේ විශාල වගකීමක් වෙන ොකද ේරට මිනිස්සන්ගේ බෙත් පෙත්ත නැත්තේ හරියට ෙට්ටි ගෙන්නවා ගනීම සබන්ධ වන කළමනා කරන යාන්ටනය ක්‍රාත්මක වෙන්නේ නැත්තේ ඉතාමත්ම දුර්වල ඒ වගේම දූෂිත සහ මෙවැනි ගනුදැනුවලින් පිරිච්ච සෞඛ්‍ය පරිපාලය නිසා ඉතාමත්ම පැදිිලි. ුදුදක් ව්ස හිඟෙ විස්තුන් බාදන පුලුවන්කමක් නෑ. අපි දන්න පහගගේ අවරුද්ධ වෙනකොට. औෂද නයාමන අධිකාරයේෙ කුප්්‍රකට එන්නෙෙන්මාරේ දත්තවචාවක් සිද්ධ වෙනවා තරේ දත්තවංචාව සම්බන්ධ අද සිදුුවච්ච පරික්ෂණවලට මොනවා සිද වනාද කිය ලද කවුරුත් කතා කරන්නේ නෑ. ද අපට බරපතල සැකයක් ඇති වෙනවා. අඖෂද සැපයුම් ඒකකේ පරිගනක පද්ධති මේ වගේ ව්‍යාකූල වෙන්නේ. වාර්ෂිකව රුපියල් බිලියෙන්න්න පණහකට ආසන්න. අවසද සැපියවුම් සම්බන්ධ ගණධනු ක්‍රියාමක වන ක්‍රියාාවලියක් ඇතුළේ කාටහරි කෙනෙකොට තොරතුරු මකන්න කොවිට් කාලෙ ඉට පස්සෙ අපේ රටේ වෙච්ච, औුෂද මිලදීගැනීම් සම්බන්ධ වන යම් යම් දක්ත. ්‍රමාණ මකන්න වෙනස් කරන්න එකතු කරන්න අඩුකරන්න නැත්තම් මේ දත්ත පද්ධය සම්පූර්ණයෙන්ම ජෑම් වෙලා ක්‍රිය වෙලා මේ මිලියන බිලියන ගානක අවෂද මිලදීගැනීමම් සම්බන්ධ තොරතුරු විනාශ කරන්නද කියලා. බරපතල සැකයක් අපට සෞඛ්‍ය ෘත්්තිකයන් විර ඇතිවෙනවා. එනිසා ජනාජිපතිවරයා රිජුව මැදිහත්වෙලා. මේ අලුතෙන් හඳු නාදීපු පද්ධති අඩුපාඩු පවතින වනන් එ ගෙවිීම් වහම නතර කළ යුතුයි. රන පදධතිය සාර්ථකයි නම්. ඒක අඩුපාඩු තියෙනවනං ඒ හදාගෙන තාවකාලික වහෝ ඒ පද්ජේ ක්‍රාත්මක වෙන්න ඕන බවට කොළම විශ්වවිද්‍යාලේ. නිර්දශකත වාර්තාවත්තියනවනං ඒක නවධාන යොමුකිරීම වැදගත්වෙනවා මොකද හේතුෝජැයි අයි ෆිකින් සල්ලි ගලාගෙන එනකොට ෝකයේ විධ ආර්තනවලින් සල්ලි ගලාගෙන එනකොට, ලෝක බැක්කු ආසියන් සංවර්ධන අරමමුදල ජයික වගේ ආයතනවලින් මුදල් ගලාගෙන එොට. මේ මුදල් ටික යටිමඩි ගහගන්න. මේ මුදල්ටික අවභාවිතා කරන්න. මේ මුදල් තමාගේ සුපපුරුද්දු කුප්‍රකට ගාවාරම් කරගන්න. නිලධාරින්සාහ දේශපාලකයන් තැත් කරනවද කියන. රපතලසකි අපට නිිර්මාණය වෙනවා. අපි සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම කාරණා හෙළෙ දරවකිරීමට හේතුව මෙරට සෞඛ්‍ය සේවා දිගින්දිගටම මහජනතාවට ලැබෙන ප්‍රමාණය අඩුවමින් යනවා. එවගේ මේ සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමේ අරමුණක් රජයට නැහැකින අපිට ඉතා පැහැදිලිව පේනවා. ඒවගේ සෞඛ්‍ය සේවාව ඇතුළේ තාක්ෂණික මාfiaියාකරුවන් එ ඇතන් තාක්ෂණික වශයෙන් හොරකං කරන දිව්්‍යලෝක යන හොරු ටික මේ වැඩේට අන්‍යෝන්්‍ය වග වශයෙන් සහයෝගය දෙනවා. එකක් තමයි අපි පහුගේ දවසක හෙළිදරව කරා රුපියල් හදදහේ පෙත්තක් හැත්තේ හදහට ගන්න යනවා දෙසීය පෙත්තක් දෙදස් දෙසීට ගන්න යනවා ලක්ෂ හැටක පමණ. සමා ලක්ෂ හයසියක පමණ පාඩුවක් සිදුවෙන ගණු දෙෙනුවක් ආසියානු සංවර්ධන බැංකුව හරහා සිද්ධරන ටෙන්ඩරයකින් සිද්ධ වෙනවා කියලා. අපි දැක්කා සෞඛ්‍ය මාත්‍යංශය මාධිනවේදනයක් ඇැවල තිබ්බා ඒ දවේශ සහගත ප්‍රකාශයක් එහෙම ගනු දෙෙනුවක් සිද්ධ වෙලා නෑ කියිය. නමුත් අපට සතුටුයි කියන්න එහෙම මාධ්‍යයට යවන ගමන් ඊට අදාළ ටෙන්ඩරේ කැන්සල් කිරීමක් කරති නව ෞඛ්‍යෑඇමතිවර ඇකට දැන් එහෙම එකක් සිද්ධ වනේ නැත්තං ඒ ටන්ඩර එක කැන්සල් කරේ ඇයි කියන ප්‍රශ්නය තමයි අපි අහන් හැබැයිඒ එක්කම අපි සෞඛෑමතිවරයට කියනවා දැම් මේ ටෙන්ඩර එක කැන්සල් කිරීම කියන එක නෙවෙ මේකට උත්තරේ මේ ටෙන්ඩර එක කැන්සල් කිරීමත් මේ මාfiaියාවම කොටසා ඇයි මම එහෙම කියන්නේ දැන් හද්දහට එක ලසුකරුවින් දැද්දී ඇැත්ත හද්දාහයේ ලංසුකරුවට දෙන්න ගිහිල්ලා අපි කිව්ව හම වැරද්දක් වෙනවා කියම් මේ කැන්සල් කරහම සිද්ධ වෙන්නේ නැවත වතාවක් මේ ටන්ඩර එක දාන්න වෙන එම ඇත්ත රෝගීට වශ්‍ය උස දෙේ ඇති වෙනවා. හරිතීරණය නම් අඩුම ලංසුකරුට මේක දෙනේ. හැබැයි සෞඛ්‍යමාර්්‍යංශය තාක්ෂණික මාසිියාවේ තවයි කොටසක් තමයි ඒ විදිට ටෙන්ඩර් කැන්සල් කරන නැවත කැන්සල් කරනවා නැවත දානවා. නැවත කැන්සල් කරනවා නැවතදානවා. තමන්ට කැමති එක්කෙන එනකං කැන්සල් කිරීම කරමින් යන්න්න පුළුවන්. එම නැත්තම් බඩු නොගන ලෝකල් පච කරන එක්කෙනට චාන්සක දෙන්න පුළුවන්. මේක තේරෙන්නෑ මිනිසුන ඩු නොගැනීමත් මාෆියාවේක කොටසක්. මොකද අපි අුස ගන්නන්නේ නැතුව ටන්ඩ එක කැන්සල් කරනවා ගෑන, රෝහල්ල වසදේ. ඉවර වෙනවා ඉවර වුණා අමධ්‍යක්ෂකවරුන්ට හම්බෙනවා චාන්සකත් වෙලද පොලේ තියෙන ගන්ට අවෂ දෙයගන්. අන්න නැවත එතන ක්‍රියාත්මක වෙනවා. එකට හතර ගුණියක විතර මුදල් දීල ගන්න කොමිෂන් ව්‍යාපාර. එනිසා මේ හැම එකක් ම හදලා තියෙන්නේ මොන එක කරත් නැවතවතාවක් ඒ වාසිය ඒගුල්ලන්නට ලැබෙන විදිට. එනිසා අපි කිය නවා සෞ්ක කැම්තිවරයට සත්්භාවයගුණන් මේ කැන්සල් කිරීම නෙවෙයි හරි උත්තරේ කෙසේ හෝ අර අඩුම ගානට ගන්න එක. දැන් තවකොට සක්තිය නම් මේ එක තව ජවනිිකාවක් තියනවා. මෙවා තේරෙනවද දන්න අපි කියනකොට. අවජාවනිකාවක් තමයි හැත්ත අදහට හද්දහේ පෙත්ත ගන්නකොට ඊළංඟ ටෙන්ඩරේකෙද විය හැකිදේ තමයි. අ හද්දහෙක්කෙනට අර හැත්තදහය එක් කෙන කතා කරලා කියනවා. උඹ පැත්තකට වෙලා ඉඳ පං. මං උබේ ලාබෙත්තෙක්ක දෙන්නම් මොකද හද්දාහ හත්තදාහයි කියැන දාගුණ එක වෙනසක් උඹේ හද්දහම මම දෙන්නම් බෙහෙතුඋත්තපා උඹ ටෙන්ඩරේට එන්ඩපා. මේවා තේරුම්ගණඩ බැරි බ්බු නෙවෙයි අපි. හැබැයි රටපාලනය කරන්න එහෙම බ්බුවෙන්ට ඇති එතකොට හද්දාහයි හැත්තදහයි අතර වෙනස එක් ඕන්නන්නන් හය දෙෙනකුට ලාබේ දීලා හැත්ත දහට ගන්න පුළුව පාඩුවකාඩද ජනතාවට කමිෂන් දෙන්න පුළුවන් ඕන තරම්. ඉ අපි කියනවා මේවා තේරුම් අරගෙන තීරණ ගන්න. එමන ැත්තන් තේරෙන් නෑවගේ තීරණ ගැනීම ඇතුළේ අපිව රවට්ටන්න ලෑස්ති වෙන්නේ පා මේක මේ දහගුණක වැඩිපුර ලංසු තැබීම කියන එකම සංස්කෘතියක් වෙලා තිනව සෞඛ්‍ය සේවාව ඇතු. මේ අදයේ පටන්ගත්තේ එකක්නෙවෙයි. දහගුණක වැඩි ලංසුවක් තියෙන අතර බොහෝවිට යා එක්කම සැපයුම් කරුවනවා. දැ මේ අධ්‍යන කරන්නේ සෞක ඇම තිකෙනෙක් ඉන්නේ මේ අධ්‍යයනය කරන්න සෞකෙ ලේකමරයකන්නේ මේ අධ්‍යනය කරන්නන ඒත් දෙන්නම දේශපාලිමිකයිගේමුක සෞඛ සේවාේ තාක්ෂණික වශයෙන් වැඩ කරන්න ඩGල ඩGීලා ඉන්න. කවුරුත් මේ අධ්‍යනය කරනවා. සස්කෘතියක් විදියට අපිට දිගින් දිගටම පේනවා සාමාන ්‍යමිලට වඩා දහගුණ එක ලංසුතියන ලංසුතියෙන සමාගම් ඉන්නවා ඒ වගේම ඒ සමාගම එකම එක සැපයුම්කරු බවට පරිවර්තනය වෙන ඉතිහාසයකුත් දිගින් දිගටම වාර්තාාවෙන. තුොර මේවා නවත් අන්න නිමවෙ හිද සෞඛ්‍ය මාත්‍යංශයක් තිය. ලොට ඉන්න ඒ කාරණාවත් අපි සෞඛ්‍යම තිවරයටට කියනනිසම එක දේශයක් නෑ සමාාවෙන් එහෙම හිතෙනවා. දේශයක් නෑ මේ සල්ලි ඉතුරුරොත් තමයි අපිට මේ සෞඛ්‍ය සේවා විසරහට ගෙනියන්න වෙන්. හැබැයි. මේ ප්‍රස්ත මිසඳන්නේ නැති අතර සෞඛ්‍ය සේවාවට ලැබෙන ආධාරය සේමතිබියදී වැඩි වෙද්දිී. දෙදදාස්ධානයටටත් වඩා මේ වෙලා අපපි මුදල් වියදං කර තිය එද්දී. අපේ සෞඛ්‍ය සේවාාව මේ වෙලාවෙ ඇති දෙයක් නෑ. බදන්න අයිF එකෙන් ආධාරහම්බුණ අපි රතිං්ඥපත්තු කරා රට දැන්ගෑ සඩු කරලා තියනවා. තැන් සියල්ල හරියට වෙනවා කියලා සමහරම ිනිුස්සුත් කියනවා හැබයි මතකතියා වැන්න සෞඛ්‍ය සේවාාවේ මොකුත් වෙනස් වෙලා නෑ. එනම් ඒ ඇයි. අපි පැහැදිලියුම කියනවා. මෙන්න මේ අන්‍යෝන්්‍ය සහජීවනය තමයි. මේ ප්‍රශ්ට විසන්න ආණ්ඩුවටත් තෝනි නෑ. ආණ්ඩුවට අවශ්‍යක කෝම්යක් කරලා. මේක ගෙනියන් අවශ්‍යයි පෞද්ගලිකාන්ශයට ඒ වගේ කාරණනා කීපයක් ජනාධිපතිවරයාගේ කටින් කිය වෙලා දිබ්බ එකක් තමයි පෞද්ගලික රෝහල් වල ශල්ල කර්ම කරහම ඒ රජේ රෝහල්ලොලින් ගෙවන්ඩ ක්‍රමවේදයක් පන්දන්නෑ මොන හතර බීරි කතාවදදි කියලා ලංකාවේ සෞඛ්‍ය සේවාාවෙන් සීයට දෙකක්වත් පෞද්ගලික ශල්ලයාගාර ආවරණය කරන්නේ නෑ ශල්්‍යයා ාරවල න්සට පනහක්වත් අපි පාවිච්චි කරන්නේ නෑ පැ විසි අතරක් ශල්්‍යයාගාරය පවිච්චි කරන්න පුල. අපි හනෝ කොයි ශල්ල්‍යයාආාරයද ලංකාවේ සෞඛ්‍ය සේවාය ඇතුළේ පැවිසි අතරම් පවිච්චිරන්න. එහෙම තියෙද්දී අර සීයට දෙකට ගිහිල්ලා අපි ශල්ල්‍ය කරම කරන්න හසල්ලික හෙට පෝොම්ප කරන්න යන දැන්වෙන්න මොක්ද විේසක්්‍ය වද්‍යවර පෞද්ගලිකර හල හම් ේන පැක ජස්තුනක් තියන. එක් පදගිකර සල්ි ගොඩත් න පද්ගිර හල ටරගත්ය. ට සල්ලි ියි නන්තියෙන්නේ භාගයක් එහෙ කරලා භාගයක් මෙහ කරතයි. සල්ලින් නැතිම වගේ නම් එහ මොනමොනහරි ටිකක් කරලා මෙහේ ඇඩමිට් වෙන්න්න පුළුව. තුටත් අපි මේ කරන සල්ල්‍යය කර්මෝලිනුත් සියට පනහක් පෞද්ගලිකන්සේ සල්ලය කරම. අද අපේ රටේ පෞද්ගලික රෝහලක් තමන්ගේ ක්‍රමවේදයට ගොඩනැගින් ඉඩදීලා නෑ. ඒ ඉඩදීල නැත්තම මේ රාජාන්සේ තියන ඩිපෙන්ඩන්සියකහිද. එනිසා අපි හිතන වනං මේ රටේ සෞඛ්‍යසේ වාෞදියවුණු කරන්න ඕන කියලා ජනාධිපතිවරයට මතක් වඩ ඕනේ පෞද්ගලිකාන්සේ සල්ල්‍ය කර්මය මෙහෙ කරන වට ගානක් අය කරන එක. අපි රෝගයා යන්නේ විශසක්න වෛද්‍යවරයා වහම්බෙන්ට පෞද්ගලි රෝහලට නං ඒ රෝගයා රජේරෝහලට එඩමිට් කරොත් අපි පෞද්ගලිකරෝහල ගානක්කා අය කරන්නවා. පෞද්ගලි රෝහ ඩමිට් වෙලා න්න රෝගයේ රජේරෝහලට එවනවන ැරිවෙච් ලට මරන්න මරණ සසාහතිකේ ලියාගන්න අපි අර පෞද්ගලිකර හල ගත්ත මුදලින්කින් අකර අයකරගන්නවා. අන්න හෙමයි රාජ්‍යාන්සිය දියුණු කරන්නට. මොකද ලංකාව ට හෙල් ක් පෙන්ඩ චය එක. හෙම ඇත්ත සම්පූර්න සෞකික ේදේෙන් තාමත් සියට පනහක් මනිස්ස අතින් වියදන් කරනවා ඒ සල්ි කොහෙ තියෙ ලිටහන්න බෑ සියට අනුව අනුවක් සෞ්‍ය සේවා රාජ්‍යාන්සයාවරණය කරනොට පනහ සල්ලි පෞද්ගලිකාන්ේයට යනවා. මේ සල්ිල්ලුල්ලි දිර යනවා මේ තමයි ෞක්කේවා වහදන වැඩ පිලිවල ඒකගේ මි තතා පැදිලි න වෙලා දි සවක කැමතිව ැටකි නො මේ දේ සාහගතයි කියන්නප ම නිවසක බාගික කියන්න. ඔබතුමාට අවස්ථාවක් දීලා. දැ පිලිකා අෂද ගණනාව කතලිස් දෙකක් මිලදී ගැනීමට ගහාම අපි වාර්තා කරා එනෙම්මාරේ සයිට් විසිට්තක තියන සමාගංගොලටෂ ි ලබා දෙෙන්න්නේ අනවාක. එතකොට කිව්වා දේෂසාහගතයි එහෙම එකක් වෙන්න නෑ අපි ඒක ෑල්ලලා ඉංකරා. දැන් අපි නිියවස් එක බාගට කියන්නේ අපි කාටවත් දවේශයක් නෑ. අපි සෞඛ්‍යැමතිවරය හනවා දැන් ඒක හෙම වඋුණාද. සයිට් පිසිට්ට එක කියන්නේ සමාගමක් ගිහිල්ල බලපුක. සමාගමක් ගිහි බැලුවයි කියලා අවසදය කොලිටියක බලන්න බෑ. හැබැයි. එ මාරයක හම සයිට් පිසිට්වල්ට ය සංස්කෘතියක් දැන් හදාගන තියෙනවා අලුත් සීෝවාවට පස්සේ. එයා ඉන්දාවට යනවා අපිට රටවල්ලවලට යනවා සමාගම්මොල බාලනවා එක අර කෝම් බලනවා ගොඩ නැකිල්ල බලනවා ඒ ශීදා දබල් හැබැයි අවෂදවල කොලිටියක කියන්නේ සයිට් එක නෙවෙයි. එතකොට සයිට් සිට්ක තියෙනකට අපපපුරුවල්ල එක දෙනවා ඕනම කෙනෙකුට පුුවන් තරුපයි ෝටලේක කාමර දෙක තුනක්රගන. එන්න මාරය ඇප්රොල් එකගත් අවජ දෙයදන වෙන කොහේ මේ පාරකාරි පිට ගොටේ පොඩි කඩේක හදනවා ඉස්සර තරුපය ෝටලේ අපි කාමර කීපයක් ගන්නවා සයිට්ටි සිට් එකකට එක බොඩ්ඩක් ලේබල් කල කරගන්න පුළුව සයිට්ි ට්ි එක තියෙනඒවට අනුමැතිය දෙන්න බෑ අපි බාගට මෙනිස්සක කියන්නේ අපි අහනුවා අපි හෙම කිව් හම කිව්වා හෙමේකට දෙන්න කියලා දැන් දීලා තියෙන්නේ ෙමායටද ඊළඟට ඒක වඩා වැදකත් වෙන්නේ ඒකත් තියෙනවාවර දහගුණේ මාිියාව ද පෙත් අතලි නබදස් පන්සිීිතර අපි දැක් අදාලා දයනවා. එතකොට අපි ඒක කිව් හමකිව්වා නෑ මේේ ගාන අඩු කරනෝ කිය අපි දැන් හන සෞක්කඇමැතිවරයාගෙන් කියීත් අඩු කරාත් අපිට වාර්තාාවන රුපියල් දෙදා කර පන්ධක අහතලිස් නබදාාට දීපයනි එක හතලි සද්ාට වගේ අඩු කරලා තියනවා කියලා. ඉ මේ මේක බාගෙට මේ නිවස්සක තියන්නේ එහම එහෙම වෙලා නැත්ත වෙලානෑක කියන්නේ ඇතිිට අපිට වෙලා නැති කරගන්න තම යෝනේ මේක උනාා කියලා කවරවත් දේෂයට ලක් කරන්න නෙවේ නිසා කරුණා කල්ල වෙල බරලන්න හෙම එකක් තියෙන. ඉළංඟට චීන බැංකුවෝකින් වෙලාවේ ආදාාරලැබිල තියෙනවා අෞෂදගන් ඒ අවෂද ගැනීම සඳහා චීන බැංක්ුවේ ආධාර දෙන්නේ චීන අෞෂද සඳහා. එතකොටට මේ ක්‍රියාවලියයේදී ඒ චීන අෞෂද ලියාපදිංචි කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් හදල තියෙනවාද. එම වැඩපිළිවෙල හදල නැත්තන් ඒක හදා නැත්තයයි. අවස දෙයක් ලියාපදිංචි කිරීම සඳහා තාක්ෂණික ඇගේයුම් කිරීම සඳහා කෙටිකාලීනව ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා මේ වගේ අවස්ථාවල ඒ සඳහා මොකක් දරගෙන තියෙන වැඩපිළිවල එහෙම නැතුව අවසාන වශයෙන් අර වගේ සයිප්පි සිත්තකට ගිහිල්ලා චීන අවසද ගන්න වැඩපිළිවෙලත් කරන්්ඩ වෙයිද කියෙන ප්‍රශ්නටිකත් අපි මේ වෙලාව්‍යහල තියෙනවා ොකද මේ විදිහයට අපිට ගොඩක් ආදාාර ලැබෙනවා හැබැයි අපිට පේෙනවා. ඒ ආධාරවල ප්‍රති පලාපේරටේ මිනිසුන්ටනෑ. ඒකම සමඟපි මතක් කරනවා ලෝක රටවල් ගණනාව අපිට අවශ්‍ය උපකරණ මේ වෙලා පරිත්‍යා කරල තියෙනවා කන්ටේනර් සීයක අලුත් උපකරම පහිතන්නේ මේ ජාතික රෝහලේ තියන සේවාන්සේකට තමයික දීලා තියෙන්නේ ඇබැයි උපකරණ ටක ගන්නා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා සහයෝගයක් රජේ. එතකොට ඒ උපකරණ ඇවිල්ලා උපකරණයදීල ප්‍රතික්‍රීක විකුණනවාගේ වනෙවෙේ ICUූ ඇනං වගේ දේවල්ල එක තියෙන්. ත මේ වගේ පරිත්‍යාග ගන්න කාටුවත් උමනාවක් නැත්තයි. පරිත්‍යාග තියනවා පරිත්‍යග ගෙන්න්න ගන්න උමනාවක් නෑ ඒකට හේතුව තමයි පරිත්‍යයාගයාාවත් මිලදී ගැීම නවත්තන්න වෙනවා මිලදීන ගැනීම නැත්වොත් කොමිෂන් එක නැවත්තනවා. උදාහරන එකට අපි ICූ ඇදක්. ටෙෙන්ඩර් කරලලා මිෙදී ගැනීමට හරි ආසයි කවුර රිනිකන් දෙන්නවන ගණඩ ආසනෑ එකට ඒට ඒ තහනන් කියලත් ගහල තියෙන. එතකොට දැන් මේ වෙනකොට ඉංගලත්ය ඇතුළු රටවල් ගණනාවින් කන්ටේනර් සියයක අලුත් උපකරණ පරිත්‍යාගල තියනෙනවා මාසෙකක් ේ සෞඛ්‍යාමාත්‍යයන් සිට වැඩපිළිවෙලක් නෑ රට ගන්න ගන්න. ඒක එහෙම වෙන්නේ ඇයි කියන එක තමයි අපි යහනි ති නිසා සෞඛ්‍ය සේවාාව ගොඩගන්නවනම් ේවා සිේ හැත්තාවක් ප්‍රශ්න ගොඩගන්න පුළුවන් සත පහක්වත් අතේ නැතුව. හැබැයි ඒකට උනන්දුවක් නෑ ඒ උනන්දුව නැත්තේ ඇයි කියන එක තමයි අපි රජයෙන් නැතනවත ප්‍රශ්න කරන්න වා ඒගේ තවග වා කිය ගවා මනුෂ නාරගතුමා. අපේ ෘතිය සමචලි වත්කම් බැරකම් කවුරුත් ඉල්ලත් නෑ එහෙම ඉල්ලන්ඩ නීතියක් තියෙනවකිලා අපි දන්නෙත් නෑ හැබයි අපි දන්නදේ තමයි මනුෂනානායක් කාරගෙන වත්කම් බැරකම් දෙඩ ඕනේ එම පනතක් තියෙනවා එම නීතියක් තියනෙන තු මනුෂසානායයක් කාර තියන ීතියටට අනුව වත්කම් ැරකම් ප්‍රකාශය දෙන්නේ නැතුව ලෝකෙ තිෙන හොල්කම්ටික ක්කෝම කරන ගවාන් හදන නීතියකින් ෘතිය සමිති බය කරන්න හදනොන එකට අපි බය වෙන්නේ නෑ ඒවගේමිම ුස නාය කාට කිය නත්කම් පැරම් බලන්න ෘතිය සමිතියෝල එහම නැති අයට කම්කරවා මාත්‍යන්සේ වගකීමක් තමයි කක් රි දෙනක්. මොකද ෘතිය සමිතික කියන්නේ මේරටේ ස්‍රම බලකායට නායකත්වය දෙන කණ්ඩයමක් සර්ම බලකායගැන මේරට මිනිස්තු ජීවත් කරනණඩාෑ. ද රදවා වටහගන්න එපා කවරු ෘර්තිය සමතිකන අ තු සත්තු ජාතියක් නෙවෙයි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදෝ පත්වෙනවා ස්‍රමබලකායට නායකත්වය දෙනවා ඒ ස්‍රමබලකාය තම මේරට එමිනි සුජීවත්වේ. දැන්. මම ෘතතිය සමතිි නායකෙක් හරි සාමාජිකයක් හරි වෙන අතර මගේ පවුල නඩත්තු කරන්නේ මම. එතකොට මම මගේ පවුල තාාදාලයි. එතුො මේරටේ සියලු පවුල් නඩත්තු කරන්නේ සබලකායි කෙනනෙක්. ඒ සමබලකායට නායකත්වයදන ෘර්තිය සමතිවලට ගරු කරන්න. කම්කරුව ඇමති අනිවාර මිගෙන ගණ්ඩෝන්. ඒවගේ අපයාට කියනවා පනත් හදඩ ුරුදු දෙකට තුනකටාපු ඇමති කෙනෙකුට කොහෙවත් බලයක් දලා නෑ කරුණා කල හදන පනතක්. ෘතය සමිතිත් එක්ක සාකච්ා කරල හදන්න ඉගෙනගන්න. නැතුව මනුසනානායකාරට ඕන ඕන විදිට පනත්හදන්ඩයි. පනත්ගේන්ඩයි මේ රටේ කවු දෙයාට බලයක් දීලතිය. යා එයා වැඩ කරන්නේ කම්කරුව මාත්‍යංශයේ කම්කරුව ඇමති විදි රං. කම්රවා මාත්‍යන්ේ කවද ස්ටේක් කෝල්ඩස්ලා. කෞද කස්ටමස්ලා. ෘතිය සමිති. එඳ කරුණාගල්ලා ඔයාවය කියන කතාව අපිව ගෙනල්ලා කතා කරන්න. අනිවාරෙන්ම මෙටට කම්කරු නීති ආයත සංග්‍රය නීතිය වෙනස්වෙන්ො. යල්පනගේ ගිය සුද්ද හදලගිය කම්කරුණනීතියක් තියන්නේ. හාම්පුතෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් කම්කරු නීතියක් මේට ේතියෙන්නේ. හලුන් සේ වැඩගැනීමට අදාලා කම්කර නීතියක්තියන්නේ. ඒ නෙමයි ලෝකෙ දැන්තින සම්ප්‍රජයයි ෝක තියනෙ නව සම්පද දියුණු කරන සම්ප්‍රල. ලෝකයේ තියන්නේ මානවයා උද්ධීපනය කරලා වැඩගන්න ක්‍රමය. එනි කම්කරුවමතිට අපි කියනවා අලුත් ලෝකෙට යන්න පරණ ලෝකෙටයන් එපා. ඉස්සල්ල ඔයා ඔයාගේ වත්කම්කම් ප්‍රකාශය දීලයින්. ඊළඟට ඔයා හදන පනත හදන විදි ගැනේ අපිට කතා කරලා එන්ඩ කියලා සාකච්ඡා කරන්න. එහම නැතුව පනත්තොලින් සියලු ගේම් ගහන්ඩ හිතාගෙන ඉන්න වනා. වැරදිීලා ර නිල් වික್්‍රම සිං ජනා ජපතිවරයා ්‍රත් පනතක් ෙනවා ගෙනනල් නාගත යා තිය ස්ක න ත් රට නිස්සන් ්‍රස්ථවාද දාරන ්‍රස්ථවාදී පනතේ තියෙනෙ සම්පූර් ම රජ්‍ය ්‍රස්ථවාද රට ජනතාවට මුදහරින්න ොද කිය නෙක්. කම්කරුව මතිතුමාගේ පනති තියෙන්නේ. ම්කරුවන්ට කොම ්‍රස්ත්වාද මුද හරින්න කියනෙ. එත ම් කරුවන්ට කම්කරුවමතිගේ පනතයි ටේ මිනිස්සන්ට රාජ්‍ය ්‍රත්වවාදය සඳහා ශක්තවාදී පනතයි තවකොහෙයාරරි බැංගුකරුවන්ට තවයකුයි සිවිල් ජවනතාවට තවයකුයිගෙනවාම මේරට මිනිුස්සු හිරකාරය වෙනකොට අ දේශපාලග ොට හොරකන් කරන්න පුළුවන් කතා කන්න පුුව ඕන එකක් කරන්න පුළුවන් පල් ර කරන්න පුළුව රට ඉවර කරන්න පුළුවන්, සා රටේ නිසුන් ි කියව ම මේ එක තේරුන්ගන්න. මේ මේ ඉන්නේ මිනිුස්සුන්ට තිය අතිය ැති කරන්න මස ෘතිය සමතියවලට තියෙන අතිය ැතිකරන්න නෙවෙයි. ඔය ශෝකකට ඉන්න රතිංජ පපත්තු කරන හුරේ දාන කට්ටියයට අපි කියවා. ෘතිය සමිතියවලට ගහන්න රටේ මිනිස්සුන්ට ගහන්න ඕනෙක තමයි. ෘතිය සමති හන්සිි කරපු දවසට රටේ මිනිස්සු හන්සි වෙනවා කරුණාගල්ලා මේ රාජ්‍ය ත්‍රස්ථවාදයට විරුද්ධව එලියට බහින්්ඩ සූදානන්වෙන්නට කියන පනිිවිට අපි දෙෙනවා. එකමම්මර මති වැට කියෙනවා කරුණා කල වත්කම් බැරකම් බලලා ඔයාගේ වගකීමක් මෙට වෘරතය සමතිි නායකම නගා සිටිුවන එක කරුණාගල්ලලා අඩු ආදායමත් තියෙනයට දීමනක්න්න හම වැඩට යුතු කරන කා අව වික්තිඩ අරග අඩිගන්නලු නමු පස්සාව කරන්න. ෝල ගල්ලන හැන්ලු අවු විසක්ේ පටිය ස්කෝල්ට් ගල්ලන අවුරදු විසක්ති සෞ්‍ය සම්බන්ධ ය සමති ු අවුරදු විසක්තිස පොඩියක්තල්ලු කලනහ ඒගේෝ තා පැහැදිලින ආතන් සංගහය නීතියක් තියෙනවා අවරුදු හතරකට පස්ස ෘතති සමවිිදායකකුට සවපූර්ණ කාලයිය නිදසත් දෙනවන එකද දෙන්නවන ඇතිවර. ල්ල හිරෙදන්නේ ඇමතිලා ඒ එක වැැරදි ෘති සම්තිිනාය ැගනීමට වැරද කවුරුත් බලාාත්කාරයෙන් නිදහචරගෙන නෑ ඇමතිවරයායට ඒ සාධාරණය හැඟෙනවානම් ඒ කරන්න පුළුවන් එතුට ඇමතිවරයාදාානීලේ ඇමතිවරුටික දන හදා ගත්ත හැනියීමම දීපු ඒක නීතිය නෙමෙයින ඒ බැරදිනා මේට එඊට කම්ර ඇතිලා අනි තමාත්‍යය ඉතියප ඇමතිලයි ඒ එක කරල. පිගන්නේ රටේතියන නීතයට අනුව වැඩ කරන්න අපි කියැන්න නීතියට පිටිින් කරන්න කියලා අනිත්ක ලංකාවේ එහෙම නිදස්සවෙලා න්න ෘතතිය සමති නායක ඇති දහය පාලවා මේ නටේ බෞතර වෘර්තය සමති යෙමනෑ වැඩ කරන ගමන් තමන්ගේ රජකාරී කරන ගමන් ම මේ ඔක්කොම කරන්න. එනිසා නිකං දේ සසාගත වෙන්නෙ එපා අපි ආයත් කිය නො අම්කරු ඇමති ඉගෙන ගන්න වෘතිය සමිතිවලට ගෞරව කරන්න ඒක නැත්තම් ඔය ඇමති පුටුවති කියලා ගෙදරයා . ම කවදවත් නිදහස්සවෙලාන. මම්මගේ රාජකාරී කරන නැත්තමගේ සමාජික රජකාරය අවරණ එක බොහවා ඉන්නවා දාහකට වැඩිලාම් මටත් පුළුවන් නිදහස්සේ. ඒක ඒක මේ රටේ දන නීතිය. ඔුටඒ එක වෙනස් කරන්න බල ක් හවත් දීලනෑන ඒ හද තින ෘරති සමතිිත්ක කතාාගල් ජා්‍යයන්තර කම්රු සංවිධන තින ෙගුලා සි ෝලටන අපි අයිල්ලෝ ො නොට අසංගල දයනවා ය අයිF වගේවා අම්පෙන්න ඔ ෙනස් කරු. මේ මේ රට ලෝක එකක් මේ ලෝකෙ වෙන්න ති දේවල් මේ රටේ කල නෑ ජාජ්‍යන්තර කම්රු ප ඥප ති නස්සංගල තිය හිද තම අපිට අයි ැම්ේ කම්කර පුළුව න්න ති්‍රවස්ර. නිසා ඕනේ ඕනේ දේවල් කරන්න පුළුවන් කියලවේ ෘරතල් ඇමතිලට ඉතුවට එහම කරන්න බෑ මේ රට ලෝක එකක් මිස මේ ලෝක ලෝකේ ඇතුළේ රට තියනවාමස රටඇතුළ ෝක නෑ රට ඇතුේ ලෝකේ තියෙනවා කියලා ඉතාගන්න ඇමතිලාට එක එක වෙලාට චූන් හිතිල එකේකෙවක් කියනවා. එනිසා මේ අයල්ලෝ ප්‍රඥ්ඥප්තින් කියන එක ජාත්‍යන්ත්‍ර සම්මුතිීන්ට අනුව වෙලා තියෙන්. ඒකට පිින්ං අවරහරි වැඩ කරලා තියෙනවානම්. ඒ වැඩ කල්ලා තියනෙ මේ රටේ දේශපාලගඥෝ නිසා. මිස වෘතිය සමවිති නිසානය වේ එලා ඒ දේශපාලක්ඥියන්ට දඩුවන් දීලා එන්න අපිළඟට හෝ තියෙන අදහසානුව එම පූර්ණකාලිෙන්න්නව නිදහස් වෙච්චා අය සෞ ජනාාජපතුමා උපදේශකත් වෙලා තිෙනවවා මනුෂසනායකාරකින් පටන් ාරගෙන සමන්රත්තා අප්‍රියගෙන් ඉවර කරලා ඉන්න අපිළඟට. ලොට මේරටේ ජනාජිපතිවරයට පුළුවන් හෙම පූර්ණකාලනෙනක් අධ්‍යක්ෂ ජනරල් කරන්න ති මොකත් මේ අමනුෂනානා එකාර කියන්නේ. මට තේරෙන්න අමනුෂනානාක්කාරට අමුගයිලා එම ඇත වෙනවා කල්ෙඩක් හැදිලා මේ දැන් මේ උමුතු වෙලා රනිල්ලි ක්‍රමසිං ජනාධීපතිවරගේ බේස්බුක් එක නම්ේ බල බලකාමෙන් ඔද්දත් වෙලා ඉන්නේ. මතක තියාගන්න මේ ලෝකෙ විද්‍යාවට අනුව විශාල බලයකට එක තැන තියෙන්ට බෑ බලයයක්ක් බලය අනවශ්‍ය තැනක තිබ්බොත් ඒ අනිවාර්රෙන්ම ස්භාවිකවම දිය කල්ලා රනීම. ඉන්ද රනිල් වික්‍රමසි ාජි තුමාටත් ය බය ගැන මුතුවෙලා ඉන්නයටත් අපි කියන්නේ අපි කවරුත්මකුත් නොරාත් බලය කියන එක එක තැනක ස්ථාාවරවතියාගන්න බෑ බලය වැඩිවෙන්න වැඩිවෙන්න පුරනවා. ඉන්දා ගෝටාවේ රාජ පක්ෂට උනාට වඩා වැඩි දෙයක් ඔය බලයත් එක්ක දඟලනයට වෙනවා ඒ මතකතියාගැ එක ස්භාවික තත්ත්වයක් විද්‍යාත්මක තත්ත්වය. ඉද ඒකෙන් උමතු වෙලා කතාකීක අයින් එපා මේ රටට ඕන සහජීවන සාමූහිකත්වය මේ රටට ඕනේ එකඟව වැඩකරන කැපවෙන සම බලකායක් ඒ සම බලකායක් කැපවෙන තැන්ට ගේගන්න පුළුව ෘතිය සමිතිවලට, ඒ ෘතිය සමිතිත්ක් නාත්මක වැඩරන්න බැරි උද්දච්ච සිතුවිල්ලක් තියෙනවන රනිල් වික්‍රමසිහ ජනාජපතිවරට හැම දෑම වැදිච්චතැන තන මේ සැරෙත්වරදිනවා.